Right. Today we are going to discuss about some another improvement of computer. First one, Charles Babbage, father of computer. Charles Babbage, father of computer, වෙන්නේ input process output concept එක යාගේ machine එකක් through represent කරපු හින්දා. This machine is known as analytical engine. Look at the picture. This is analytical engine. මේ machine එකේ තිබුණා data පිටින් input කරන්න පුළුවන් feature එක. අපි කලින් කතා කරපු machine වල abacus එකට data input කරලා data output කරනවා කියලා information output කරනවා කියලා එහෙම එකක් නැහැ. ඒක තියෙන මෙකනිෂම් එක පාවිච්චි කරලා ඒක තියෙන අර ඇක්සල් වල තියෙන බෝලේ එහාට මෙහාට අපි ඇඟිල්ලෙන් යවන්නේ. Napier's bone වලත් අපිට input කරනවා කියලා දෙයක් නැහැ. Multiplication table එකක් ඒක. හැබැයි මේ Charles Babbage machine එක analytical engine එක input process output කියන ICT වල basic concept එක abstract model එක include වෙලා තිබු machine එක. ඉතින් ඒ හින්දා අපි චාල්ස් බැබේජ්ට father of computer කියලා කියනවා. එහෙම කියන්න හේතු උනේ ඔන්න ඔය mechanical idea එක. මේක තවත් machine එකක් තියෙනවා difference engine කියලා. ඒකත් input process output concept එකම තියෙන එකක්. 1833 වලදී analytical, 1883 වලදී difference. ඉතින් මේ 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 difference analytical engine වල binary data calculate කරන්න පුළුවන් feature එයා introduce කරලා දුන්නා. අපි ලියගමු මෙහෙම. Charles Babbage Charles Babbage is English mathematician and inventor who is credited the first who is credited the invention of first input process output computer. This concept is known as digital programmable computer. He also represents all essential ideas of modern computer through his analytical engine. Through his analytical engine. දැන් චාල්ස් බැබේජ්ගේ ඇනලිටිකල් ඩිෆරන්ස් එන්ජින් වල ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකට සපෝට් කරපු තව එක්කෙනෙක් ඉන්නවා. එයාට අපි කියනවා ඇඩා ඔගස්ටා. ඇඩා ඔගස්ටා also known as ඇඩා also known as ඇඩා ලව්ලේස්. ඇඩා ඔගස්ටා ලව්ලේස් මෙන්න මේ ලේඩි කෙනෙක්. එයා ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් එකක් චාල්ස් බැබේජ්ගේ මැෂින් එකට ඉන්ට්‍රඩියස් කරලා දුන්නා. බයිනරි සජෙස්ටඩ් ඩේට ප්‍රෝග්‍රමින්. එතකොට 10 කියන කන්සෙප්ට් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කියන කන්සෙප්ට් එක ඉදිරිපත් කරේ මෙයා. ඒකින් ද එයා ෆස්ට් ප්‍රෝග්‍රෑමර් කියලා ඩෙන්ටිෆයි කරගන්න පුළුවන් එක්කෙනෙක්. New paragraph. In 1840, Ada Augusta Lovelace introduced binary programming concept for Babbage's machine. As a result, she is known as
फर्स्ट प्रोग्रामर තව ඉන්වෙන්ටර් කෙනෙක් ඕගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එකේ ඉන්නවා. He is known as Joseph Jacquard. Joseph Jacquard කියන්නේ මේ වීවර් කෙනෙක්. ඒ කියන්නේ මොනවාද? රෙදිවියනෙක් කෙනෙක්. වීවන් මර්චන්ට්. හරි? රෙදිවියනෙක් කෙනෙක්. ඉතින් මෙයාට ඕන වුණා මේ අලුතෙන් දැන් ඔය බැබේජ්ලා ඉන්ට්‍රඩියුස් කරගෙන එන ටෙක්නොලොජිත් එක්ක වීවිං මැෂින් එකක් හදන්න, ලූම් මැෂින් එකක්. This machine is known as programmable room machine, also called Jacquard loom. ඒ මැෂින් එකට අපිට පුළුවන් රෙද්දක් වියන්න ඕන පැටර්න් එක ප්‍රෝග්‍රෑම් කරලා තියන්න. දැන් ඇත්තටම මේ જાති ඒවා තියෙනවනේ, ඒවා ඒවා ටෙක් ඒ ඒ ටෙක්නොලොජි යූස් කරලා තමයි IBM එහෙම ඩෙවලොප් කරලා තියෙන්නේ දැන් තියෙන කම්පියුටර්ස්. එතකොට ඒ ටෙක්නොලොජි එකේදී ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් කමක් හම්බ වුණා මොන හරි ඩිසයින් කාඩ් එකක. ඒ කාඩ් එකේ තියෙන පැටර්න් එකට අර වීවිං මැෂින් එක නැත්නම් ලූම් මැෂින් එක කන්ට්‍රෝල් වෙනවා. ඉතින් ඒකෙන්ද ජෝෂප් ජැක්වර්ඩ් කියන කෙනාගේ ලූම් මැෂින් එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හිස්ටරි එකේ තිබ්බ ඉම්පෝර්ටන්ට් මැෂින් එකක් කියලා. අපි මෙහෙම ලියමු, in same age French weaver called Joseph Jacquard, Joseph Jacquard, JACQUARD, French weaver called Joseph Jacquard, introduce the programmable loom machine called Jacquard loom. This machine played an important role in the development of other programmable computers. ඉතින් අපි ඔය බලපු හැම කම්පියුටර් එකක්ම ජෝෂප් ජැක්වර්ඩ්ගේ ලූම් මැෂින් වෙනකම්ම මේවා ඔක්කොම මෙකැනිකල් කම්පියුටර්ස්. ඒ කියන්නේ ඒවා මොනවා හරි මෙකැනිෂම් එකක් තමයි පාවිච්චි කරේ. එතකොට මේ මෙකැනිෂම් පාවිච්චි කරලා හදපු කම්පියුටර්ස් වලට පස්සේ ඉලෙක්ට්‍රොනික් ටෙක්නොලොජීස් කියන ජාතිය මිනිස්සු හොයාගත්තාම ඉලෙක්ට්‍රොනික් කම්පියුටර් කියලා ජාතියක් හදන්න මිනිස්සු ට්‍රයි කරා. එතකොට ඒ පාවිච්චි කරපු ඉලෙක්ට්‍රොනික් කම්පෝනන්ට් එකත් එක්ක කම්පියුටර් කියන ජාතිය ජෙනරේෂන් වලට කැටගරයිස් කරලා තියෙනවා ඉන්ටු 5 ජෙනරේෂන්. එතකොට ඒ හැම ජෙනරේෂන් එකකදීම ඩිෆරන්ට් ටෙක්නොලොජීස් යූස් කරන්නේ. ෆස්ට් ජෙනරේෂන් වැකුම් ටියුබ්, සෙකන්ඩ් ජෙනරේෂන් ට්‍රාන්සිස්ටර්, තර්ඩ් ජෙනරේෂන් IC, ෆෝර්ත් ජෙනරේෂන් මයික්‍රෝ ප්‍රොසෙසර් ඇන්ඩ් fifth generation artificial intelligence. The මේ හැම generation එකකදීම අපිට computer වල මොනවා හරි identical differences තියෙනවා බලන්න. ඒ technology එකත් එක්කම computer වල මොනවාද ඒගොල්ලෝ introduce කරලා තියෙන features. ඉතින් first generation එකේදී අපිට ගොඩාක් features අඳුරගන්න පුළුවන් වෙනවා first generation එකේ computer උත් එක්ක. ලියගෙන ටොපික් එකක් generations of computer. There are five computer generations known till date. As follows.
Right, Puna, the first generation in 1939 to 1954. හරියටමනේ මේ හරි approximate date තියෙන්නේ ඔතන ඒවා එහෙම දාගන්න. Technology එක vacuum tube, second generation transistor, third generation IC, fourth generation microprocessor, and fifth generation AI, artificial intelligence කියලා දාගන්න. Right, topic එක first generation computer. First generation computer first generation computer used vacuum tubes as the basic component as the basic components for CPU and memory. CPU mean processor. For CPU and memory. These vacuum tubes, like electric bulb, produce lot of heat and more power consuming. Therefore, this generation computers are very expensive. අපි බැලුවොත් first generation එකේ computers විදිහට අපිට identify කරගන්න පුළුවන් computers වර්ග පහක් හයක් විතර වගේ තියෙනවා. First one අපි මෙහෙම ලියගමු. In 1939, John Vincent Aetna Soft and Clifford Berry produced the first prototype electronic computer called ABC, uppercase capital ABC. ABC mean Aetna Soft Berry Computer. This computer is known as first prototype. Palamuvenma hadapu aakrutiya electronic computer ekaka design ekak mehemai hadenna ona kiyana eke prototype ekak tamai ABC ekak kiyanne. Me thiyenne ABC ekak image ekak. Ethara me image ekedi ogalanta menna me බොටම් රයිට් කෝන එකේ තියෙනවා පේනවද මෙතන තියෙනවා වැකුම් ටියුබ්ස් ගොඩාක් මේ එකක් මේ තියෙන එක වැකුම් ටියුබ් එකක් ඒ වගේ වැකුම් ටියුබ්ස් ගොඩාක් මෙතන තියෙනවා මෙතන මේ වැකුම් ටියුබ්ස් පැනල් එකක් හයි කරලා ඊට පස්සේ මේකේ වෙනමම ප්‍රොසෙසින් යුනිට් එකක් හදලා ඉන්පුට් කරන ඩේටා එක රීඩ් කරන්න පුළුවන් ටෙක්නොලොජි එකක් මෙයා හැදුවා මේක ෆස්ට් ප්‍රොටෝටයිප් කම්පියුටර් එක කෝල්ඩ් ABC and next one In 1944, next one. In 1944, Howard Aiken built Mark I as the first electronic computer. Another one. In 1947, Mochi and Eckert, also known as John Mochi and Prosper Eckert, built ENIAC, ENIAC, means Electronic Numerical Integration and Calculator, ENIAC. As a second electronic computer. Next one. In 1949, John von Neumann,
අපි යාගේ නම හයිලයිට් කරගමු. ජෝන් වොන් නියුමන් බිල් එඩ්වැක් EDVAC ඉලෙක්ට්‍රෝනික් ඩිස්ක්‍රීට් වේරියබල් ඇන් කැල්කියුලේටර් ඇන් කම්පියුටර් ඔල්සෝ නෝන් ඇස් එඩ්වැක් එඩ්සැක් කියලත් එකක් තියෙනවා, ඉලෙක්ට්‍රෝනික් ඩිස්ක්‍රීට් ස්ටෝරේජ් ඔටෝමැටික් කම්පියුටර් කියලා. එඩ්සැක් එඩ්වැක් ස්ලෑෂ් එඩ්සැක් EDSAC as the first stored program computer, as the first stored program computer. මොකද එකෙන් කියන්නේ stored program computer එකක්, ඒ කියන්නේ internal storage එකක් තියෙන computer එකක්. කලින් ඒවා තිබුණේ input process output විතරයි. මේ technology එකේ ඉඳලා input process output and store කියලා concept එකක් එනවා. ඒ හින්දා ජෝන් වොන් නියුමන්ට අපි කියනවා father of modern computer, father of modern computer. චාර්ල්ස් බැබේජ් father of computer නේ. මෙයා තමයි father of modern computer. එයාගේ concept එක අපි දැන් කතා කරන්නේ වොන් නියුමන් ටෙක්නොලොජි කියලා. අපි දැන් පාවිච්චි කරන computer වල තියෙන වොන් නියුමන් ටෙක්නොලොජි එක. බලන්න input කරන්න පුළුවන් ඒව, output data දෙනවා, process කරනවා ඇතුලේ, store කරගන්නවා. future technology එකට අපි කියන්නේ quantum technology කියලා. එතකොට ඒකෙදි දැන් අපි පාවිච්චි කරන 10 කියන bit pattern එක වෙනුවට qubit කියලා pattern එකක් එනවා, quantum bit කියලා pattern එකක්. photon laser technology වගේ දේවල් පාවිච්චි කරගත්තු. ඒක ටිකක් advanced physics part එකක්. next one, in 1950 Alan Turing built ACE as the first programmable computer. ACE එකට කලින් තිබ්බ computer program කරලා ඉවන්නේ හදන අය. එකපාරක් ප්‍රෝග්‍රෑම් කරාම ආයෙ බෑ වෙනස් කරන්න. ඒකටම තමයි රන් කරන්න ඕන. හැබැයි මේ ටෙක්නොලොජි එකේ ඉඳලා කම්පියුටර් එකක් මොකද කරන්න පුළුවන්? යූසර්ට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමබල්. ඒස් පයිලට් මොඩල් එකක් තමයි මේ තියෙන්නේ මෙතන. ඩයග්‍රෑම් එක මේ 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 තියෙන පික්චර් එකේ තියෙන එහෙම එකක්. ඒස්. Right, next one. In 1951 Mochi and Eckert built UNIVAC 1, universal automatic computer කියන වචනේ UNIVAC 1 as the first commercial sold computer. ඒක තමයි ඉස්සල්ලාම විකුණපු computer එක. මේක ගොඩක් ලොකුයි. මේ dummy එකක් තියෙන මෙතන. ඒත් ඒක ගොඩක් ලොකු එකක්. ඒ කියන්නේ මිනිස්සු දෙතුන් දෙනෙක් එකතු වෙලා උස්සගෙන යන්න පුළුවන් జాති එකක් තමයි ඒස්. ඉතින් මේ UNIVAC කියන පයිලට් මොඩල් එක ඔෆිස් එකක් ඇතුලේ මවුන්ට් කරාම මෙන්න මේ මෙතන පොඩිවට තියෙන UNIVAC එක ඔෆිස් එකක. එතකොට මේ UNIVAC එකත් එක්ක UNIVAC එකට කනෙක්ට් වෙච්ච ස්ටෝරේජ් ඩිවයිසස් තමයි මේ තියෙන රැක් කැබිනට් වගේ. මේ මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා තව. එතකොට මේක තමයි UNIVAC එක සාමාන්‍යයෙන් ඔෆිස් එන්වයරන්මන්ට් එකක් ඇතුලේ දැන් මේක විකුණන්න පටන් ගත්ත එකක් නේ. කියන්නේ ඕන කෙනෙකුට කම්පියුටර් එකක් පර්චේස් කරන්න පුළුවන් දැන්. හරි, කලින් හැදුවේ ඔක්කොම එක්ස්පෙරිමන්ට් වලට, ඒගොල්ලොන්ගේ මොනවා හරි ස්පෙસિෆික් ටාස්ක් වලට. දැන් එහෙම නැහැ. දැන් මේවා එතකොට ජෙනරල් පර්පස්. දැන් අපි ඒක ඔෆිස් එකකට ගෙනල්ලා මවුන්ට් කරගත්තොත් ඔන්න ඔය වගේ ඩයග්‍රෑම් එකක් තමයි ඒකේ තියෙන්නේ කියන එක පෙන්වන්න තමයි ඒගොල්ලෝ ඔය ඩයග්‍රෑම් එකක් දීලා තියෙන්නේ. හරි, එතකොට UNIVAC කියන PC එක තමයි කම්පියුටර් සිස්ටම් එක තමයි ලෝකෙ ඉස්සල්ලාම විකුණන කියලා කියන මොඩල් එක. රයිට්, මේවා ඔක්කොම රිලේටඩ් වෙන්නේ ෆස්ට් ජෙනරේෂන් එකත් එක්ක. ෆස්ට් ජෙනරේෂන් කම්පියුටර් හැම එකක්ම අලුත් ටෙක්නොලොජි එකක් ඉන්ට්‍රඩියුස් කරපු කම්පියුටර්ස් විදිහට තමයි අපි කතා කරන්නේ. එතකොට මොනවාද ඒ වැදී අපි දැක්ක ටෙක්නොලොජීස්?
फर्स्ट इलेक्ट्रॉनिक कंप्यूटर, सेकंड इलेक्ट्रॉनिक कंप्यूटर, फर्स्ट स्टोर्ड प्रोग्राम कंप्यूटर, फर्स्ट प्रोग्रामेबल कंप्यूटर एंड फर्स्ट कमर्शियल सॉल्ट पहाक गैन अभी कथा करा ऐसे का मतलब क्या आएगा। अब नेक्स्ट टॉपिक की सेकंड जनरेशन कंप्यूटर। මේ ජෙනරේෂන් එකේදී කම්පියුටර්ස් පාවිච්චි කරේ ට්‍රාන්සිස්ටර් කියන ටෙක්නොලොජි එක. වැකුම් ටියුබ් එකකට වඩා ට්‍රාන්සිස්ටර් එක පුංචි, පවර් ජෙනරේටින්, හීට් ජෙනරේටින්, පවර් කන්සියුමින් අඩුයි. ඒ හින්දා එෆිෂන්සි වැඩි වෙනවා. ඒක හින්දා සෙකන්ඩ් ජෙනරේෂන් එකේ කම්පියුටර්ස් ෆස්ට් ජෙනරේෂන් එකට වඩා කොස්ට් ඉෆෙක්ටිව්නස්. ඒ හින්දා ගොඩක් ඒවා ෆේමස් වෙන්න පටන් ගත්තා. හැබැයි වැඩි වැඩි පීරියඩ් එකක් නැහැ. අවුරුදු 5ක විතර කාලයකදී මේ ජෙනරේෂන් එක ඉවර වෙලා තර්ඩ් ජෙනරේෂන් එක හදන්න පටන් ගන්නවා. ඒක හින්දා කම්පියුටර්ස් දෙක තුනක් තමයි මේකෙදී අපිට කතා කරන්න වෙන්නේ. ඉන් දිස් ජෙනරේෂන් ට්‍රාන්සිස්ටර්ස් වර් යූස්ඩ් that were cheaper, consume less power, more compact in size, comma, more reliable and faster than vacuum tubes. Examples: Bendix G15. මේ PC එක බලන්න මේකේ ඕගොල්ලෝ දැන් මේකේ අන්තිමට සමරයිස් එකක් ඕගොල්ලෝ හදන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට මේ ටෙක්නොලොජි සම්භව වෙනවා. සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ඩේටා ස්ටෝර් කරන්න මැග්නටික් ටේප් පාවිච්චි කරා. හරි. එතකොට ඒගොල්ලෝ මැග්නටික් ටෙක්නොලොජි වලින් තමයි ස්ටෝර් මෙමරි වගේ දේවල් ඔක්කොම හැන්ඩල් කරන්න ගත්තේ සෙකන්ඩ් ජෙනරේෂන් එකේදී. Bendix G15, IBM 650, CDC 3600, CDC 3600. UNIVAC 1108 are example for this generation. Next one, third generation computers. Third generation එකේදී like transistor වෙනුවට replace වෙන්නේ IC කියලා જાතිය. Integrated circuit. Which mean large number of different type of electronic components are included in the single IC. ඉතින් එක IC එකකින් අර task ඔක්කොම කරන්න පුළුවන්. ඒ ඔක්කොම component එක තියෙන IC එක ඇතුලේනේ. ඒක transistor වෙනුවට ඉක්මනටම replace කරන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි IC කියලා කියන්නේ. ඉතින් computer මොකද වෙන්නේ එතකොට? ගොඩාක් චූටි වෙනවා. ඔය integrated circuit එක introduce කරන්නේ Jack Kilby කියලා person මේ මේ scientist කෙනෙක්. එතකොට එයා ඔය ඉන්ට්‍රඩියුස් කරපු IC එක එදා ඉඳලා අද වෙනකම්ම තාම පාවිච්චි වෙනවා. ට්‍රාන්සිස්ටර්ස් උත් පාවිච්චි වෙනවා. එනවනේ ට්‍රාන්සිස්ටර්ස් දාලා හදාගන්න ලොකු සර්කිට් එකක් අපිට සිම්පල් විදිහට හදන්න පුළුවන් IC එකක් ගත්තාම. සමහර IC තියෙනවා IC එක ඇතුලේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් කියන්නේ ඒකයි. ලොකු ටාස්ක් එකක් IC එක ඇතුලේ වෙනවා. ඉතින් ඒකින්ද කම්පියුටර් ගොඩක් පුංචි කරගන්න පුළුවන් වුණා. අපි ලියමු මේක.
कंप्यूटर्स ऑफ थर्ड जेनरेशन यूज्ड इंटीग्रेटेड सर्किट्स इन ब्रैकेट आईसी इन प्लेस ऑफ ट्रांसिस्टर्स. A single IC has many transistors other electronic components. New paragraph. The main features of third generation are smaller in size, less heat generating, more power and reliable than previous generation. Example, in 1960, Jane Amdahl designed IBM 360 mainframe computer as the first general purpose computer using integrated circuit. Next one, in 1963, Digital Equipment Corporation produced PDP-1. PDP mean Personal Data Processor as the first mini computer. Right, next generation is fourth generation computer. Fourth generation. Fourth generation එක හැදෙන්න පටන් ගන්නෙම මයික්‍රෝ ප්‍රොසෙසර් කියන ටෙක්නොලොජිය ගත්ත එක. ඒතකොට මයික්‍රෝ ප්‍රොසෙසර් ටෙක්නොලොජි එක Intel 4004 වලින් තමයි අපිට සාමාන්‍යයෙන් මයික්‍රෝ ප්‍රොසෙසර් ෆැමිලිය වෙන්නේ. නමුත් තව මයික්‍රෝ ප්‍රොසෙසර්ස් වර්ග තියෙනවා. එතකොට ටෙඩ් හොෆ් තමයි ඉන්වෙන්ටර් ඔය Intel 4004 එකේ. ඉතින් එහෙම ඒ Intel 4004 එක පැත්තකින් තිබ්බත් අපිට දැන් ඔය ජෙනරේෂන් එකේදී LSI and VLSI. LSI mean large scale integration. VLSI mean very large scale integration. කියලා ටෙක්නොලොජි දෙකක් ගැන කතා කරන්න පුළුවන්. ඒකෙදී දැන් IC කියන ඒවා 2000ක් integrate කරලා හදපු microprocessor category එකක් තියෙනවා large scale integration. LSI. Large scale mean integrated about 2000, 3000 ICs. Very large වෙනකොට 20,000, 30,000 විතර IC integrate කරලා හදපු microprocessor ගැනත් කතා කරමු. එතකොට ඔය 4th generation එකේදී LSI VLSI කියලා technology දෙකක්ම පාවිච්චි කරනවා. ඒ technologies එක්ක computer වල efficiency එක ගොඩක් වැඩි වෙනවා IC වලට වඩා. ඇයි IC එකක් දානවා වෙනකොට IC ඒ කියන්නේ IC 20,000ක් විතර high කරන්න යන ඉඩක් අපිට එක microprocessor එකකින් replace කරන්න පුළුවන්. ෆෝර් ජෙනරේෂන් එකේදී එක තමයි ලොකුම ඇඩ්වාන්ටේජ් එක. ටොපික් එක ෆෝර් ජෙනරේෂන් කම්පියුටර්. පැරග්‍රාෆ්. කම්පියුටර්ස් ඔෆ් ෆෝර් ජෙනරේෂන් කම්පියුටර්ස් ඔෆ් ෆෝර් ජෙනරේෂන් used very large scale integrated circuit within bracket VLSI and large scale integration circuit LSI.
LSI circuit having about 2000, more than 2000 electronic components. And VLSI circuit VLSI circuit having about 20,000 electronic component on a single chip. New paragraph. This microprocessor based computers, also known as microcomputers, became more powerful reliable, affordable, than previous generation computers. New paragraph. Some computers of this generation, some computers of this generation were DEC-10, STAR-1000, PDP-11, DEC-10, STAR-1000, PDP-11, Cray-1 supercomputer. Supercomputers කියලා කිව්වම අපි වෙනම classification එකක බලමු. Supercomputer තව ඉස්සරහ පාඩමක තියෙනවා. Supercomputer එකක් කියන්නේ ගොඩාක් ලොකුයි. දැන් මේ තියෙන supercomputer එක ගාව මේ මිනිහෙක් හිටගත්තොත් මේකෙන් භාගයක් විතර වගේ තමයි මිනිහාගේ උස. එතකොට දැන් සීමා ක්‍රේ කියන කෙනා තමයි ඉන්වෙන්ටර් සුපර් කම්පියුටර් වල ක්‍රේ සීරීස් එක. එතකොට ගොඩක් කාලයක් යනකම් සුපර් කම්පියුටර් වලට ක්‍රේ කියන නම දැම්මා ඒගොල්ලෝ. ක්‍රේ 1, ක්‍රේ X, ක්‍රේ MP ඔය වගේ නම් වලින් සුපර් කම්පියුටර් හැදුවා. ඉතින් ක්‍රේ 1 එක මයික්‍රෝ ප්‍රොසෙසර් කියන ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තමයි හැදුවේ. මයික්‍රෝ ප්‍රොසෙසර් කියන ටෙක්නොලොජි එක යූස් කරන්නේ නැතුව ඔය මයික්‍රෝ කම්පියුටර් නැත්නම් අපි මේ දැන් පාවිච්චි කරන ජාතික කම්පියුටර්ස් වගේම සුපර් කම්පියුටර් වුණත් හදන්න අමාරු වෙනවා. Our next topic is fifth generation computer. දැන් fourth generation එකේදී අපි දන්න ඔය ගොඩක්ම low cost computer තමයි ඊට පස්සේ හැදෙන්න ගත්තේ Apple අර IBM ඔය වගේ computers ගොඩක්. හරි. fifth generation අපි කතා කරමු ඊළඟට. Right, in the fifth generation, VLSI technology became ULSI technology. ULSI mean ultra large scale integration, resulting in the production of microprocessor chips, resulting in the production of microprocessor chips having 10 million electronic components. VLSI
කියන ටෙක්නොලජිය එක 4 ජෙනරේෂන් එකේ තිබුණා, 5 ජෙනරේෂන් වෙනකොට අල්ට්‍රා ලාර්ජ් ස්කේල් වුණා ඒක. ULSI වෙනවා. එතකොට ULSI කියන ටෙක්නොලජිය එකේදී මිලියන් ගාණක් ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට් සිංගල් චිප් එකක් ඇතුලේ දාන්න පුළුවන්. එතකොට අපි දැන් ඉන්න මේ ජෙනරේෂන් එක from 1992 today මේ ජෙනරේෂන් එක අපි කියන්නේ 5th ජෙනරේෂන් එකක් කියලා. එතකොට මේ ජෙනරේෂන් එකේ තියෙන ලොකුම ටෙක්නොලොජි දෙක තමයි parallel processing hardware and artificial intelligence software. ඔය දෙක මේකේ තියෙනවා. parallel processing කියන්නේ අපිට එකපාර වැඩ ගොඩක් කරගන්න පුළුවන් hardware devices මේ කාලේ හදලා තියෙනවා. හැබැයි මීට කලින් generation වල එහෙම තිබ්බේ නැහැ. ඒ වගේම තමයි artificial intelligence කියන category එකක් introduce කරලා දීලා තියෙනවා. ඒ හින්දා තමයි ඔය අපේ voice recognize වෙන්නේ, face identification, finger reading ගොඩාක් දේවල් AI base තමයි දැන් තියෙන software වල වැඩ කරන්නේ. එතකොට AI කියලා කිව්වහම මේ artificial intelligence කිව්වම ඔයගොල්ලන්ට නිකන් එකපාර හිතෙන්න පුළුවන් මේක නිකන් robot කෙනෙක් වගේද කියලා. නෑ, එහෙම එකක් නෙමෙයි. pre-programmable procedure එකක් තියෙනවා මේක ඇතුලේ. identification system එකක්. ඉතින් ඒ වගේ devices මේ කාලේ අපි ගොඩාක් දකිනවා. ඒවා ඉතින් එන්න පටන් ගත්තේ 1990න් පස්සේ. හරි, ඉතින් මේ generation එක අපි ඒකත් ලියාගමු. this generation is based on parallel processing hardware and artificial intelligence software, also known as AI software. AI වගේ ටෙක්නෝජිස් තියෙන හින්දා තමයි අපි ගේම් උනත් ප්ලේ කරන්නේ. ඔය දැන් අපි ගේම් එකක් ප්ලේ කරද්දි ගේම් එකක AI පාට් එකක් තියෙනවා කියලා අපිට හොඳට තේරෙනවානේ. අපි මොනවා හරි වෝ ගේම් එකක් ප්ලේ කරනවා කියලා හිතන්නකො. එතකොට අපි අපේ ඇක්ෂන් එකනේ ඒකේ ඉන්න එනමීස්ලා අපිත් එක්ක ඇටැක් කරන්නේ. ඉතින් ඒ එතකොට ඒගොල්ලෝ පොඩි AI පාට් එකක වැඩ කරන්නේ එතන. ඉතින් රොබෝ ටෙක්නොලොජි එකත් ඇත්තටම මේවට සම්බන්ධ වෙනවා. ඉතින් මේක තිබ්බ ප්‍රධානම වාසි දෙක තමයි ඔය parallel processing ඊළඟට AI software කියන පාට් එක. එතකොට examples ඔය ඔතන මම photos කීපයක් දාලා තියෙනවා. palm top, desktop, wearable computer, PDA, tablet PCs දැන් තියෙනව නේද? ඊට පස්සේ ඔය chromebook, ultrabook, notebook කියන category වල එන ඒවා, laptop එකකුත් ඔතන නැහැ. ඒ ඔක්කොම modern computer විදිහට අපිට කතා කරන්න පුළුවන්. Then some computer type of this generation are desktop, laptop, notebook, palm top, ultrabook, PDA. Personal Digital Assistance PDA දැන් යූස් කරනවා ඩුයි. Tablet PC දැන් PDA වගේ දේවල් යූස් කරන්න ඕනේ නැහැ නේ. අපේ ස්මාර්ට් ෆෝන් කියලා જાතියක් තියෙනවනේ. ඒකත් ලියන්නේ ස්මාර්ට් ෆෝන්ස් and wearable computers. ඇඳ ගන්න පුළුවන් ඒවා. computers එහෙම තියෙනවා, wearable computers. ඒ ඔන්න ඔය විදිහට තමයි computer generation එදා ඉඳලා අද වෙනකන් ඩිවලොප් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපිට දැන් ඕගොල්ලෝගේ ටෙක්ස්ට් බුක් එක බැලුවොත් ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා චාට් එකක් බලන්න. ජෙනරේෂන් ඩිවලොප් වෙලා තියෙන හැටි චාට් එකක් තියෙනවා ටෙක්ස්ට් බුක් එකේ. right මෙන්න මෙතන. ඒ chart එකේ classify කරලා තියෙනවා generation එක major hardware technology software characteristic and system invented. first generation from 1940 to 1956.
ඉයර්ස් පොඩි අවුරුද්දක දෙකක ටැලි වෙනස් වෙලා ඇති මගේ ප්‍රසන්ටේෂන් එකේ. මොකද විකිපීඩියා තිබුණ ප්‍රසන්ටේෂන් එක මේ ඩීටේල් වගේයක් මම ගත්තේ. මේජර් හාඩ්වෙයාර් ටෙක්නොලොජි ඉන් ෆස්ට් ජෙනරේෂන් යූස් වැකුම් ටියුබ් පංච් කාඩා යූස් ෆෝ ඉන්පුට් ප්‍රොසෙස් අවුට්පුට් ඇන් ස්ටෝ. ෆස්ට් ජෙනරේෂන් එකේදී ඩේටා ස්ටෝ කරන්න ඉන්පුට් කරන්න හැම දෙයටම ගත් පංච් කාඩ් කියලා දෙයක්ලු. මොනවද මේ පංච් කාඩ් එකක් කියලා කියන්නේ? පංච් කාඩ් එකක් කියන්නේ දැන් අර බ්ලයින්ඩ් පර්සන්ලා රීඩ් කරන බ්‍රේල් සිස්ටම් එකක් තියෙන එක චූටි හිල් විද්දා මෙයා ඒක ඇඟිලි වලින් රීඩ් කරගන්න ඕනේ මොකද්ද මේකේ තියෙන්නේ කියලා. අන්න ඒ වගේ ටෙක්නොලොජි එකක් තමයි පංච් හෝල් තියෙනවා. ඒ හෝල් වල තියෙන පැටර්න් එකට මේ ඩේටා එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න ඒ ජෙනරේෂන් එකේ කම්පියුටර් වලට පුළුවන්කම තියෙනවා. එතකොට පංච් කාඩ් වලින් තමයි ඒගොල්ලෝ හැම ඩේටා එකක්ම ට්‍රාන්ස්ෆර් කරන්න ට්‍රයි කරේ. සොෆ්ට්වෙයාර් විදිහට මැෂින් ලැන්ග්වේජ්. මැෂින් ලැන්ග්වේජ් කියන්නේ නිකන් 10 කියන ඩේටා එක බේස් කරගෙන යන එකක්. මතකනේ අපි කතා කරා ඩවගස්ටා ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා කියලා. මැෂින් ලැන්ග්වේජ් එකත් එක්කම ඇසෙම්බ්ලි කියලා ලැන්ග්වේජ් එකකුත් ඉන්ට්‍රඩියුස් කරලා දීලා තියෙනවා. නම විතරක් දැන්ට මතක තියාගන්න. ඇසෙම්බ්ලි ගැන අපි කතා කරන්නේ 11 වසරේදී. ඇන් ස්ටෝඩ් ප්‍රෝග්‍රෑම් කන්සෙප්ට් කියලා දෙයක් ඔය ෆස්ට් ජෙනරේෂන් එකේදී අඳුන්වලා දීලා තියෙනවා. කැරටරිස්ටික් විදිහට හයි හීට් ජෙනරේෂන්, slow in processing, large in size, not portable, consumes a lot of electricity, more expensive. Example with it, ENIAC, EDVAC, EDSAC, UNIVAC, IBM 701. එතකොට එතන තව එක්සැම්පල් ටිකකුත් තියෙනවා. ඔය ටික දැන් ආයෙ පාඩම් කරන්න නැගෙන. ඔතන ඕගොල්ලෝ දැන් ඕගොල්ලොන්ගේ නෝට් එක ලියපු තැන ඉවර වෙනකොට මේ චාට් එක ඇඳලා තියෙන්න ඕන. සෙකන්ඩ් ජෙනරේෂන් from 1956 to 1963 hardware technology transistor tape tape is also known as magnetic technology tape එතනම ස්ලෑෂ් එකක් දාලා ඔයගොල්ලෝ ලියන්න පුළුවන් magnetic technology කියලා මෙතනින්ම tape ඉස්සරහින් දාන්න magnetic technology කියලා මෙතන floppy disk tape for secondary storage එතකොට ඒකේ technology එක magnetic මැග්නටික් ෆිල් පාවිච්චි කළ ඩේට ස්ටෝ කරන ටෙක්නෝජි එකක් මං අර ෆොටෝ එකක පෙන්වේ ටේප් එකක් පැත්තක ඔතල තිබුණ වගේ. එතකොට ඒ සෙකන් ජෙනරේෂන් කම්පියුටර් වල ඩේට ස්ටෝ කරන්න පාවිච්චි කර සොෆ්ට්වෙයාර් විදිහට හයි ලෙවල් ලැන්ග්වේජස් කියලා දෙයක්. හයි ලෙවල් කියලා කියන්නේ සිමිලර් ටු හියුමන් ලැන්ග්වේජ්. දැන් අර කලින් කතා කරපු ලැන්ග්වේජස් එහෙම අපි අපේ භාෂාවලට සමාන නැහැ. ඒයින්ද ෆස්ට් ජෙනරේෂන් එකේ කම්පියුටර් හැන්ඩල් කරන්න අමාරුයි. හැබැයි සෙකන්ඩ් ජෙනරේෂන් එකේදී හයි ලෙවල් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් කියන જાතිය යූස් කරන හින්දා කම්පියුටර් වලට දේවල් කියන්න ප්‍රෝග්‍රෑම් කරන්න යූසර්ලට ටිකක් ලේසි වෙනවා. ඇසෙම්බ්ලි කියන එකත් යූස් කරලා තියෙනවා. කැරටරිස්ටික්ස් විදිහට කතා කරනවා ස්මෝලර් ඉන් සයිස්, less heat generating than first generation. හරි. less heat කියන්නම කියන්නේ ඕකේ heat වෙනවා. හැබැයි first generation එක තරම්ම අඩු නැහැ. low power comparatively faster than the first generation and expensive. ඔතන example කීපෙකුත් තියෙනවා. IBM series තියෙනවා, Honeywell series එකක් තියෙනවා, CDC තියෙනවා, UNIVAC version එකකුත් තියෙනවා. ඉතින් ඒවා ඔක්කොම second generation එකේ invention විදිහට කතා කරනවා. Third generation from 1964 to 1975 major hardware technology integrated circuit. Integrated circuit and high capacity disk for secondary storage. High capacity disk කියලා කියන්නේ ඕකෙත් magnetic tape ම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි ඔය high capacity disk කියන category එකට අයිති වෙනවා hard disk කියන જાතිය. කලින් ජෙනරේෂන් එකේ අපි ඒකට බැලුවා ලෝ කැපැසිටි ඩිස්ක්. මොනවද ෆ්ලොපි ඩිස්ක් කියලා එකේ කතා කරේ. ෆ්ලොපි ඩිස්ක් ටේප්. හැබැයි මේ ජෙනරේෂන් එකේදී හයි කැපැසිටි ඩිස්ක් වලට ඔගොල්ලෝ මෙතනට ලියන්න හාඩ් ඩිස්ක් කියන එක. හාඩ් ඩිස්ක්. ඒ වගේම තමයි ඒ ජෙනරේෂන් එකේදී තමයි ඔගොල්ලන්ට කීබෝඩ් මවුස් කියන જાතිය දකින්න හම්බ වෙන්නේ. හරි, තර්ඩ් ජෙනරේෂන් එකේ තමයි කීබෝඩ් මවුස් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. එහෙනම් ඊට කලින් කම්පියුටර් කොහොමද හැන්ඩල් කරන්න ඇත්තේ? කීබෝඩ් එකකුත් නැහැ, මවුස් එකකුත් නැහැ. එහෙනම් ෆස්ට් සෙකන්ඩ් ජෙනරේෂන් ඒගොල්ලන්ට නිකන් ඇනලොග් ස්විචර්ස් විතරයි තිබුණේ. ඒකට කීබෝඩ් එකක් කියලා කියන්න බෑ.
ඇනලොක් ස්විච් එකක් ඔන් ඔෆ් දෙක තුනක් තියෙන එච්චරයි. ලොකු කීබෝඩ් එකක් නැහැ. සොෆ්ට්වයා බර්ත් ඔෆ් ඔපරේටින් සිස්ටම්. ඔපරේටින් සිස්ටම් කියන කැටගරි එක අපි ඔපරේටින් සිස්ටම් ඉගෙන ගන්නවා අපේ පස්වෙනි පාඩමේදී විතර. ඔපරේටින් සිස්ටම් කියලා කැටගරි එකක් මේ කාලේ හැදෙන්න පටන් ගත්තා. එතකොට ඊට කලින් ඒවට ඔපරේටින් සිස්ටම් තිබුණා, නමුත් ඒවා කැටගරි එක එම්බෙඩඩ් ඔපරේටින් සිස්ටම්. ඒව අපිට වෙනස් කරන්න අප්ඩේට් කරන්න මොනවත් බැහැ. තර්ඩ් ජෙනරේෂන් එකෙන් පස්සේ ඔපරේටින් සිස්ටම් කියන જાතිය අප්ග්‍රේඩබල්. වෙල් ඩිවලොප් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ්. ගොඩාක් දැන් අපි පාවිච්චි කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් වලට කිට්ටු ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් තමයි ওই ජෙනරේෂන් වල තිබුණේ. හයි ලෙවල් කම්පියුටර් ලැන්ග්වේජස් ෆෝ කෝඩින්. කෝඩින් වලටත් හයි ලෙවල් ලැන්ග්වේජස් මයි පාවිච්චි කරන්නේ. ඒක හින්දා ප්‍රෝග්‍රෑමින් කියන જાතිය ගොඩක් ලේසි වෙනවා ඒ කම්පියුටර් වල. කැරක්ටරිස්ටික් විදිහට smaller in size, less heat generation, comparatively faster than second generation, expensive, low power consuming. Example, IBM 360, PDP means personal data processor, and CDC 6600. Then fourth generation, computer from 1975 to 1989, LSI and VLSI technology were used. LSI, LSIC කියලා එක තියෙනවා. Large scale integration circuit. LSI and VLSI. Very large scale integration. Technologies විදිහට microprocessor තමයි පාවිච්චි කරන්නේ. ඒ කාලේ තමයි plum top වගේ දේවල් ඉස්සල්ලාම introduce වෙලා තියෙන්නේ. High capacity hard disk තියෙනවා ඔන්න එතකොට. Floppy disk තියෙනවා. ඔප්ටිකල් ඩිස්ක් නැත්නම් මොනවාද CD කියන જાතිය. දැන් hard disk, floppy disk වගේම කලින් generation වලත් අපි දැක්කා. හැබැයි ඔප්ටිකල් ඩිස්ක් කියන category එක අපිට දකින්න හම්බෙන්නේ මේ generation එකේදී. ඊළඟට personal computer කියන જાතිය හැදෙන්නේ වගේම faster computer networks හැදෙන්නේ මේ generation එකේ. ඊළඟට operating system software category පැත්ත ගත්තොත් අපි software වගේ දේවල් graphical user interface එකක් තියෙන. ඒ කියන්නේ mouse එක introduce කරාට කලින් generation එකේ mouse එක පාවිච්චි කරන්න පුළුවන් operating system හැදෙන්නේ 4th generation එකේදී. මොකද graphical user interface එකක් කියන්නේ අපිට mouse එක ගෙනිහිල්ලා ඕන තැනක click කරන්න පුළුවන් window, menu, icon වගේ දේවල් තියෙන operating system. ඉතින් ඒවා අපිට දකින්න හම්බෙන ওই generation එකේදී. Mac operating system එක, ඊට පස්සේ windows වල primary version, Unix, Linux operating system ওই generation එකේ තියෙනවා. Characteristic විදිහට ගත්තොත් very small in size, portable and upgradable. ඔන්න ඔය upgradable කියන feature එක තමයි computer වල තියෙන important feature එකක් විදිහට අපි කියන්නේ. ඒ කියන්නේ upgradable කියන්නේ අපිට ඕන නම් processor එක change කරගන්න පුළුවන්, අපිට ඕන නම් RAM එක change කරගන්න පුළුවන්, අපිට ඕන නම් වෙන monitor එකකට high කරගන්න පුළුවන්. හැබැයි ඌට කලින් ආපු ඒවා ඔක්කොම ඒ set of මුළු ඔක්කොම ටික all in one එකක් විදිහට තමයි අපි ගන්න ඕනේ. ඒ concept එක වෙනස් කරේ Apple computer හදලා දුන්න Steve Jobs. හරි, එයාගේ ඔය Apple concept එකත් එක්ක ඔය Apple 2 එක එයා design කරේම motherboard එක වෙනම ගෙනියන්න පුළුවන් වෙන්න ගෙදර TV එකට හරි plug කරලා computer වැඩ කරන්න පුළුවන් computer එකක් විදිහට. ඉතින් ඒකත් ගොඩක් හොඳ ටෙක්නොලජි එකක් කියලා කියනවා. පෝටබිලිටි එක ඇන් අප්ග්‍රේඩබිලිටි එක. එක්සැම්පල් IBM, Apple වගේව ඔය ජෙනරේෂන් එකේ එක්සැම්පල් 4th. And 5th generation computer from 1989 to present major hardware technology ULSI, Ultra Large Scale Integration. Very high capacity hard disk and optical disk. ඒක වෙනසක් නැහැ. ඒත් එක්කම ඉන්ටර්නෙට් කියන ටෙක්නෝජි එක 90න් පස්සේ, කියන්නේ ඔය කාලේ වෙනකොට තමයි ඔය කවුද 89 දී ටිම් බර්නන්ස් ලී කියලා එක්කෙනෙක් ඉන්ට්‍රඩියුස් කර www කියලා සර්විස් එකක්, World Wide Web. ඉතින් ඒකත් එක්ක තමයි ගොඩක්ම ඉන්ටර්නෙට් එක ඩිස්ට්‍රිබියුට් වෙන්නේ. ඉතින් ඒක මේ ජෙනරේෂන් එකත් එක්ක සිමිලර්. Software used operating system with GUI, internet and multimedia application. අන්න මල්ටිමීඩියා ඇප්ලිකේෂන් යූස් කරන්න පුළුවන් වෙන්නේත් ඔය 5th generation එකේ. ඒ කියන්නේ මීට කලින් generation වල සින්දු අහන, ඊට පස්සේ ෆිල්ම්ස් බලන වැඩ කවුරුවත් කරේ නැහැ කම්පියුටර් වලින්. Basically calculation විතරයි. ඉතින් ඒව කරන්න පුළුවන්
జనరల్ పర్పస్ కంప్యూటర్ తమై ఫిఫ్త్ జనరేషన్ నెగేది ఇలాగంట వాయిస్ రికగ్నేషన్ బేస్డ్ ఆన్ ఏఐ వాయిస్ వితరక్ నెమేనే దన్నేది క్యారెక్టర్ రికగ్నేషన్ హ్యాండ్ రైటింగ్ రికగ్నేషన్ ఫింగర్ ప్రింట్ ఫేస్ వాయిస్ హెమే కక్మ మేకాల వెనకొట ఏఐ బేస్ ఇంట్రడ్యూస్ ఇలా తీయను క్యారెక్టరిస్టిక్ విధియట పోర్టబిలిటీ లెస్ ఎక్స్పెన్సివ్ స్మాలర్ ఇన్ సైజ్ ఈజీ ఆపరేషన్ హై రిలయబిలిటీ అండ్ హై ఎఫిషియన్సీ సిస్టమ్ ఇన్వెంటెడ్ విధియట ఐబిఎం నోట్బుక్ పెంటిఎం కియన కేటగరీ ఒక ఇంటెల్ అపిదం పావిచ్చి కరన్నే పెంటిఎం కేటగరీకే ఇటు పాస్ ఏఎండి కేటగరీ ఒక తీయనో ఎపల్ తీయనో సన్ మైక్రో సిస్టమ్ లాగే కంప్యూటర్స్ తీయనో సన్ వర్క్ స్టేషన్ ఇది మేమగే వత్ ఒక జనరేషన్ నికే ఇన్వెన్షన్స్ విధియట కథా కరన్న పుల్వ ఒక విధియట తమై దేవని పాడమ ఇవర వెన్నే ఎదోట ఏకే బలన్న ఏకే సమరి ఏక కుయి యాక్టివిటీస్ దీల తీయనవా ఫైండ్ ఇన్ఫర్మేషన్ ఆన్ కంప్యూటర్ హిస్టరీ అండ్ మేక్ రిపోర్ట్ యాజ్ అ గ్రూప్ యాక్టివిటీ ఇది ఓగొల్లుంట మమ అర ప్రసంటేషన్ ఎక్క పెన్నువే ఏ వగే కాక్ తమాయి ఎదోట ఏకే తీయన్నే హిస్టరీ ఏక మంగే ప్రసంటేషన్ ఎక్క ఓగొల్లుంట షేర్ కరన్న ఏకే ఒక్కోమ సిలబస్ ఎకే దేవాలి గొడాక్ తీయను ఒక గొడా పరణ హదు ప్రసంటేషన్ ఎక్క సమరేక విధియట బెలవత్ అపి మేకేది బెలుపు దేవాల్ ఇమేజెస్ వర్డ్ నంబర్స్ ఓ సింబల్ విచ్ డూ నాట్ కన్వే మీనింగ్ వెన్ స్టాండింగ్ అలోన్ కాల్ డేటా డేటా కి అన్ని ముఖద్ ఇన్ఫర్మేషన్ ఈస్ అప్టైన్ బై ప్రాసెసింగ్ డేటా ఇన్ఫర్మేషన్ ఈస్ యూస్ టు మేక్ డిసిషన్ ఇట్ వాస్ అపి కంప్యూటర్ ఈస్ అ సిస్టమ్ కీల కథా కదా కంప్యూటర్ అండ్ కంప్యూటర్ బేస్ సిస్టమ్ యూస్ టు ప్రాసెస్ డేటా ప్రొవైడింగ్ డేటా ఈస్ కాల్డ్ ఇన్పుట్ వైల్ ఎక్స్ట్రాక్టింగ్ ఇన్ఫర్మేషన్ ఈస్ కాల్డ్ అవుట్పుట్ క్వాలిటీ ఆఫ్ ఇన్ఫర్మేషన్ ఈస్ ఇంపార్టెంట్ రిలవెన్సీ కంప్లీట్నెస్ అక్యూరసీ టైమ్ లైనెస్ అండ్ లో కాస్ట్ డేటా ఇన్పుట్ ప్రాసెసింగ్ అండ్ డేటా అవుట్పుట్ ఆర్ కంపోనెంట్స్ ఆఫ్ అ సిస్టమ్ సిస్టమ్ యొక్క కంపోనెంట్ ఇది తునాక్ ఇన్పుట్ ప్రాసెస్ అండ్ అవుట్పుట్ టెక్నాలజీ ఈస్ యూజ్ టు ఎక్స్చేంజ్ ద ప్రాసెస్ డేటా ఈస్ కాల్డ్ ఐసిటీ Application of ICT have made man's life easy. There are many applications such as e-government, education, health, agriculture, business, transport and entertainment, etc. The advent of computing dates back to 5000 years. Computing is categorized into many generations from the period of automation. ఉన్నోతంటే వెనకం అప్పు ఏటిక బెలువి ఇలాగంట అప్పుడు కథా కరాన్ని తీయని కంప్యూటర్ సిస్టమ్ యొక్క ఫండమెంటల్స్ అవి ఇట కలింగ్ ఒకళ్ళు ఉంటాం మమ్మ యాక్టివిటీ ఏకాక్ దేనం ఏక తమ ఒకళ్ళు కరాన్న ముఖద్ది యాక్టివిటీ ఏక అప్పి మమ్మ ఎన్న మే రివిషన్ క్వశ్చన్స్ టిక ఒకళ్ళు ఉంటే ఇస్తాము దేనం ఎక్క పిటువాయి ప్రశ్న విస్సత్ తీయండి మరిద మేకట ఒకళ్ళు ఆన్సర్స్ లే అన్నోడు మన నికం పొడ్డకే ఇటుక దాని కథా కరన్న ఒకళ్ళు ఇటు పాస్ హోంవర్క్ యాక్ విధియట ఇక కరాన్ని వాట్ ఆర్ ద డిఫరెన్స్ బిట్వీన్ డేటా అండ్ ఇన్ఫర్మేషన్ వాట్ హోయన్ పులువంగ్ వెండోన వాట్ ఆర్ ద ఫార్మాట్ దట్ కెన్ బి డేటా హ్యావింగ్ వాట్ ఆర్ ద క్యారెక్టరిస్టిక్ ఆఫ్ గుడ్ క్వాలిటీ ఇన్ఫర్మేషన్ స్టేట్ మెయిన్ కంపోనెంట్స్ ఆఫ్ అన్ ఇన్ఫర్మేషన్ సిస్టమ్ దాని అప్పర సమరీకే దెక్క దేవాలిటీగా మెతన క్వశ్చన్స్ ఇది తీయను హరే State different fields that use ICT with suitable example. What are the services that provide government to its society? What are the ICT related tools which used in health sector? State different techniques that used in agriculture. Name five ICT related device which used in transportation. What are the demerits in ICT? Name two device that used as pre-mechanical age. What is the first mechanical computing device? What is the computer that used handloom technique and who is its inventor? Who is the father of computer and what is his machine? Who is first programmer which provide binary suggested data?
क्लासिफिकेशन कंप्यूटर जनरेशन विद्या टेक्निक्स. व्हाट आर द डिवाइस एंड इन्वेंटर फॉर फॉलोइंग ऑकरेंस? फर्स्ट प्रोटोटाइप, फर्स्ट इलेक्ट्रॉनिक, सेकंड इलेक्ट्रॉनिक, फर्स्ट स्टोर्ड प्रोग्राम कंप्यूटर, फर्स्ट प्रोग्रामेबल कंप्यूटर एंड फर्स्ट कंप्यूटर दैट कमर्शियल सोल्ड. ओकम फर्स्ट जनरेशन ने के वाटिक मत कायो मे पाडन ती एन नो गोलो. नेक्स्ट वन, व्हाट आर द फर्स्ट कंप्यूटर दैट यूज्ड इन माइक्रो प्रोसेसर? एक्सप्लेन LSI, VLSI एंड ULSI. स्टेट सूटेबल जनरेशन फॉर फॉलोइंग टेक्निक्स: मैग्नेटिक टेप एंड डिस्क, कीबोर्ड एंड माउस, ऑप्टिकल डिस्क, ऑपरेटिंग सिस्टम विद GUI, इंटरनेट एंड AI. तो मैं विधि है टा हम पढ़ाड़ में कटा में मैं के तीनों प्रश्न विश्व विश्व वागे मैं के नन तिहाक तीनों देवनी पढ़ाड़ में टा तुम वैनी एक टा दहाई एक एक पढ़ाड़ में टा कैलपेन का प्रश्न डाला तीन मैं के तीन ने ओ ग्रेड 10 यूनिट ना मैं के तीनों मैं मैं PDF को ओगोलों टा अपलोड करना वा अपलोड करा हम ओगोलों एक डाउनलोड करला मैं टी को प्रिंट आउट दागा नोन. හරිද දාගෙන දැන් වෙනමම රයිටින් බුක් එකක් මේකට පාවිච්චි කරන්න මේ කොලයක් ඉස්සෙල්ලාම අලව ගන්න ඒ එක පැත්තක ඊට පස්සේ answers ටික ලියන්න. හරිද එතකොට යුනිට් 1 එකට answers වලට මේ question 20ට answers ලියන්න පුළුවන් වෙන්න ඕන. මේ 20 ඇරෙන්න යුනිට් 1 එකෙන් වෙන questions එන්නේ නැහැ මතක තියාගන්න. හරිද මේ ටික ඔයාට පාඩම් නම් आई यूनिट वन के वेनम पाठ करना की नहे मे क्वेश्चन उत्तर लिया पुलवाण लेकिन एक्साम किट मे अभी हदन रिविशन बुक पाठ कर हम आई टेक्स्ट बुक नोटबुक मनोवत पाठ करना नहे अरे मम्मी ओगोलो लेसी अक्ट तम मेक देने लेकिन मेक मम अपलोड करा पास डाउनलोड कर गण इट पास प्रिंट आउट दागंड वेनम रिविशन बुक पोता क्लास कर गण एक මේකේ කොලේ ගානේ අලවන්න එක හැම පාඩමකටම වෙනම කොලේ කොලේ තියෙන්නේ හරිද දැනට අපි පළවෙනි යුනිට් එක විතරනේ එතකොට පළවෙනි යුනිට් එකට ආන්සර්ස් ටික ලියලා තියෙන්න ඕන එතකොට මම ඕක ලබන සතියේ ඕගොල්ලෝ කරලාද කියලා බලනවා හරිද හරි එමනම් පළවෙනි පාඩම ওই විදිහට තමයි ඉවර වෙන්නේ